හොඳයි වුණා අපි සංයුක්ත ගණිතයේ ව්‍යවහාරික ගණිතය කියන පාඩමේ යටතේ තියෙන විශේෂ කොටසක් තමයි බලය හා සම්බන්ධ වෙන සන්ධිකල දඬු. මේ සන්ධිකල දඬු සම රාමු සැකිලි කියලාත් කියනවා. මේ පාඩමේ යටතේ ඇත්තටම අපි ඉගෙන ගන්නෙ අපි මුලදීම බලය සහ බල සමතුලිතතාව දෘඩ වස්තුවක සමතුලිතතාව කියන කොටස්වලදී මම සාකච්ඡා කරා. කිසියම් පද්ධතියක් මත තියෙන බාහිර බලයක් නිසා ඒ පද්ධතිය බාහිර බලයේ විදිහට අපි දන්නවා මේ වස්තුවේ බර ක්‍රියා කරනවා කිසියම් ඒකේ ගුරුත්ව කේන්ද්‍රය හරහා ඒ ගුරුත්ව කේන්ද්‍රය හරහා බර ක්‍රියා කරනකොට ඒ බරට සමාන හෝ සමාන ප්‍රතිවිරුද්ධ බලයක් ඕන අවම වශයෙන් න්‍යාව සමතුලිතතාවට පත් කරන්න. ඒ වගේම තමයි බල තුනක් යටතේ පද්ධතියක් සමතුලිත වෙන්නේ කොහොමද කියන කතාව ගැන අපි කතා කරා. මෙතනදී අපිට සාකච්ඡා කරන්නේ ඇත්තටම සුමටව සන්ධි කරෝතින්. අපි දන්නවා සන්ධි කරනවා කියලා අදහස් කරන්නේ මේ විදිහට කිසියම් අපි හිතමු දඬු කීපයක් මේ විදිහට සම්බන්ධ කරලා තියෙන මේ ජොයින් එකක්. මේක මේ ජොයින් වෙලා තියෙන්නේ මෙන්න මෙහෙම. අපි හිතමු මම මේක පොඩ්ඩක් විස්තර කරෝතින් මෙන්න මේ විදිහට වා හිතන්න. මෙන්න මේ විදිහට දඬේ කොටසක් කොහොම තියෙනකොට අපි හිතන්න පුළුවන් මේ විදිහට එක පැත්තකින් තුඩුවක් වගේ ඉදිරියට දාලා එක දණ්ඩක ඒ විදිහට තියෙනකොට මේ දණ්ඩේ කොටස අපි මේ විදිහට ඇතුළට කුහරයක් පිහිටන විදිහට මේ විදිහට අරගෙන මේ දඬු කොටස මෙහෙම තියදී මේක ඇතුළට මෙහෙම කුහරයක් සම්බන්ධ කරලා තිබ්බොත් මේ දඬු දෙක මෙහෙම මේ කුහරය ඇතුළට මේ තුඩුව දාලා අපිට පුළුවන් මේ කොටස් දෙක සම්බන්ධ කරන්න. මේ සම්බන්ධ වුණාට මේ දෙන්නා ෆික්ස් නෑ. ඒ කියන්නේ අපි මේක දෘඩව සම්බන්ධ කරලා නෑ. මේ දණ්ඩ මත මේ දණ්ඩට පුළුවන් නිදහසේ මේ විදිහට දෙපැත්තට නිදහසේ චලනය වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ සම්බන්ධ කිරීමකට අපි කියනවා සන්ධි කරනවා කියලා. එහෙමනම් මේ සන්ධි කරෝතින් ඔය විදිහට වෙන්නත් පුළුවන් අපිට පුළුවන් ওই විදිහට නිදහසේ එක සන්ධියක් මත අනිත් සන්ධිය චලනය වෙන විදිහට අපි සම්බන්ධ කරොත් අපි ඒ වගේ සම්බන්ධතාවයකට අපි කියනවා සන්ධියක් කියලා. එහෙනම් මේ සන්ධි ගැන ඔන්න ওই විදිහට පොඩ්ඩක් අවබෝධයක් ලබා ගන්නවා නම් වැදගත්. ඊට පස්සේ අපි සාකච්ඡා කරන මේ සන්ධියක් මත කොහොමද ක්‍රියා ප්‍රතික්‍රියා පිහිටන්නේ කියලා. අපි ගමු මේ වගේ තවත් මේ විදිහට සම්බන්ධ කරගත්ත දඬු හතරක් තියෙනවා කියලා හිතමු. මේ දඬු හතරක් තිබිලා මේ විදිහට මේ විදිහ එල්ලලා තියෙන අවස්ථාවක් ගත්තොත් ඔබ දන්නවා ওই විදිහට නිදහසේ චලනය වෙනවා නම් මේ විදිහට දඬු හතර එල්ලලා තියන්න බෑ. හේතුව තමයි මේක මේ විදිහට එල්ලවෝතින් මෙයා මේ විදිහට එක දණ්ඩක් මෙහෙම තියෙනවා. ඊටු දණ්ඩ මේ විදිහට පිහිටනවා. ඊටු දණ්ඩ මේ විදිහට පිහිටලා ඊටු දණ්ඩ මේ විදිහට පිහිටන විදිහට මේක මෙයාලා මෙන්න මේ පැත්තට චලනය වෙනවා. මේ පැත්තට චලනය වෙනවා. මෙයා පහළට චලනය වෙනවා. ඒ විදිහට තියෙනවා. එතකොට මෙන්න මේ සම්බන්ධතාවය රැකගන්න නම් එක්කෝ අපිට මේ විදිහට තන්තුවක් දාලා මේ කෙළවරල් දෙක සම්බන්ධ කරන්න වෙනවා. එහෙමත් නැත්නම් අපිට පුළුවන් තවත් දෙයක් කරන්න. මොකක්ද? මෙන්න මේ ලයින් වල දඬු කොටසක් අපි සැහැල්ලු හරි බරක් තියෙන හරි දණ්ඩක් මේ විදිහට හරි මේ ඇන්ගල් කරලා හරි සම්බන්ධ කරවතින් මෙයාලා මේ නිදහසේ චලනය වෙන එක නවත්ත ගන්නවා. ඔන ඔයගේ දෙයක් ගැන තමයි අපි මේ වෙලාවේ සාකච්ඡා කරන්නේ. එතනදී අපි ෆෝකස් කරන්නේ මෙන්න මේ සම්බන්ධ කරපු සන්ධියක් මත ක්‍රියා කරන ක්‍රියා ප්‍රතික්‍රියා ගැන. ඒවා ඇත්තටම මේ පද්ධතියක් විදිහට සැලකුවොතින් මේ සන්ධියක ක්‍රියා ප්‍රතික්‍රියා කියලා කියන්නේ අභ්‍යන්තර බල විදිහටයි අපි සලකන්නේ. නමුත් ඒවා අභ්‍යන්තර බල විදිහට සැලකුවත් ඒ බලවල් වල වටිනාකම් මොනවද කියලා තමයි මම මේ යටතේදී සාකච්ඡා කරන්නේ. එතනදී අපි මේ කතාව තේරුම් ගන්න පහසු වෙන ඔබ දන්නවා කිසියම් මතකට මෙතනින් ප්‍රතික්‍රියාවක් අපි හිතමු මේ දණ්ඩ මත කිසියම් මතකට ප්‍රතික්‍රියාවක් මේ විදිහට හට ගන්න පුළුවන්. එහෙනම් මේ පද්ධතිය මේ අභ්‍යන්තර බල අපි දන්නවා යුගල වශයෙන් ක්‍රියා කරන්නේ. නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව කියනවා අභ්‍යන්තර බල යුගල වශයෙන් සමාන ප්‍රතිවිරුද්ධ වස්තු දෙකක් මත ක්‍රියා කරනවා කියලා තියෙනවා. නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව. එහෙමනම් මේ වස්තු දෙකක් කියලා අදහස් ගන්න මේ එක සන්ධිය මේ සන්ධිය මත දඬු දෙකක් තියෙනවා. මේ දඬු දෙක වස්තු දෙකක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. එහෙනම් මේ වස්තු දෙක මත මේ ක්‍රියා ප්‍රතික්‍රියා දෙක හට ගන්නවා කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. මොකද අපිට මේ දෙක
මේ බල දෙක ඇත්තටම මේ ප්‍රායෝගිකව ක්‍රියාවක් සිද්ධ කරන බල දෙකක් නෙමෙයි බාහිර ක්‍රියාවක් සිද්ධ කරන බල දෙකක් නෙමෙයි මේක සමතුලිතතාවය සඳහා රැකගෙන තියෙන බල දෙකක් විදිහට තමයි තියෙන්නේ. එහෙමනම් මෙන්න මේ බල දෙක ගැන අපි ස්ටඩි කරන්න මෙතනදී තේරුම් ගන්න අපිට පුළුවන් මෙන්න මේ බලය සිරස් හා තිරස් සංරචක දෙකකට විභේදනය කරගෙන සාකච්ඡා කරන්න. එතකොට මේ දණ්ඩ මත මේ දණ්ඩට සාපේක්ෂව සාකච්ඡා කරොත් එතනත් අපිට පුළුවන් සිරස් හා තිරස් බල දෙකක් විදියට සලකන්න. අන්න එහෙමනම් අපි මේ සංධියක් තුල තියෙන ක්‍රියා ප්‍රතික්‍රියා අපි අපිට කතාවේ පහසුවට අපි සිරස් තිරස් සංරචක දෙකකට ඔස්සේ විභේදනය කරගෙන තමයි සාකච්ඡා කරන්නේ අභ්‍යන්තර බල උනත්. අපිට මේ අභ්‍යන්තර බල ඇත්තටම ඔබ දන්නවා මේ බල දෙකට බල දෙක අහෝසියලා යනවා අභ්‍යන්තර බල විදිහට සලකද්දී කිසිම බාහිර බලපෑමක් නැහැ. නමුත් අපි දඬු කොටසක් මේ විදිහට සලකවා කියලා හිතන්න මේ මම මේ යට යටින් තියෙන දඬු කොටස සැලකුවොත් මේ දඬු කොටස සමතුලිත වෙන්න ඕනේ. හේතුව තමයි මේ දඬු කොටසට මේ විදිහට ගත්තාම ගුරුත්ව කේන්ද්‍රය ඔස්සේ යන බරක් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මේ බරට මේ බරවල් දෙක අපි හිතමු 2W කියලා සම්ප්‍රයුක්ත බලයක් පහළට ක්‍රියා කරනවානේ. ඔන්න ඔය බල දෙක නිසා පල්ලෙහාට මෙයා වැටෙන්න ඉඩ තියෙනවා. ඒ වැටීම නම් වළක්වන්න මෙතනින් ඉහළට යම්කිසි බලයක් තියෙන්න ඕන. ආතතියකට ලක් වෙච්ච ආතතියක් හෝ මොකක් හරි බලයක් තියෙන්න ඕන මේ පැත්තට මේ පද්ධතිය සමතුලිත කරගන්න. අන්නේ පැත්තට ක්‍රියා කරන හෝ මෙන්න මේ වගේ දිශාවකට ක්‍රියා කරන පරිදි තියෙන බල අපිට මේ වෙලාවේදී සලකන්න වෙන්නේ මෙන්න මේ සන්ධිය මත ක්‍රියා කරන බලය තමයි මේ පද්ධතිය දරාගෙන ඉන්නේ කියලා. අන්න ඒ නිසා ඒ වගේ අවස්ථාවක මේ වටිනාකම ගැන දැනගන්න එක බොහෝ විට වැදගත් වෙනවා ප්‍රායෝගික භාවිතාවලදී. ඒ නිසා තමයි අපි මේ පාඩමේදී සන්ධිකල දඬුවලදී මෙන්න මේ පොයින්ට් ගැන අවධානයක් යොමු කරන්නේ. එහෙමනම් අපි විශේෂ උදාහරණ ගැටලු කීපයක් තියෙනවා. ඒවා අපි සුළු කරන ගමන් අපිට මේ තියරිය වැඩිදුර කොටස් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඔබ දන්නවා මම මුලදීත් පැහැදිලි කරා මේ ව්‍යවහාරික ගණිතයේ තියෙන දේ තමයි අපිට ගොඩාක් සිද්ධාන්ත කරුණු තේරුම් ගන්න වෙලා තියෙන්නේ ප්‍රායෝගික ගැටලු වලින්. මොකද නැත්තම් අපිට එහෙම සම්බන්ධතා ඇත්තරම ගොඩනගා ගන්න අමාරුයි. මොකක්ද මේ ගැටලු මේ අවස්ථාවට මොනවද වෙන්නේ කියලා ගන්න. අපි ගොඩාක් වෙලාට ගැටලු කීපයක් උපයෝගී කරගෙන ඒ දේ කරනවා නම් ගොඩක් වැදගත්. ඒ වගේම තමයි මම මුලදී පැහැදිලි කරා මෙන්න මේ වගේ සම්බන්ධයක් තමයි සන්ධියක් කියලා කියන්නේ. අපිට තේරෙනවා මම මේ රූප ශ්‍රාණ මේ විදිහට නිර්මාණය කරලා තියෙනවා. නමුත් මේ රාමු සැකිල්ල මත තියෙන දඬු කොටස් ප්‍රමාණය මත ප්‍රමාණය දඬු කොටස් ප්‍රමාණය වෙනස් වෙනවත් සමග ඒ ක්‍රියා ප්‍රතික්‍රියාවල දිශාවල් විශාලත්ව ඒ වගේම ඒ වගේන් තියෙන සම්ප්‍රයුක්ත බල ඒ වගේ දේවල් වෙනස් වෙනවා. ඒ වගේම තමා සමමිතික සන්ධි පද්ධතියක් ගත්තොත් ඒ වගේ තියෙන විශේෂත්ව කීපයක් තියෙනවා. මේ පද්ධතිය සමමිතික වුණොත් මෙන්න මේ ලයින් එක ඔස්සේ තියෙන සිරස් බල බින්දුවක් වෙන කතාවක් තියෙනවා. ඒක මම පැහැදිලි කරන්නම් උදාහරණයක් අරගෙන. එවන අපි බලමු මෙන්න මේ සන්ධිකල දඬු පාඩමේ තියෙන විශේෂත්වය. අපි උදාහරණ ගැටලු කීපයක් සාකච්ඡා කරලා විභාග මට්ටමේ ගැටලු සුළු කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන් අපිට ඒ උදාහරණ ගැටලු කීපයක් සාකච්ඡා කරාට පස්සේ. ඒ වගේම තමයි තවත් විශේෂ කාරණයක් තියෙනවා මෙතනදී. ඔබ තේරුම් ගන්න ඕන මේ සන්ධිකල දඬු වලදී මෙන්න මේ විදිහට මම පැහැදිලි කිරීමක් කරන්නම්. මේ විදිහට අපි සැලකුවොත් රාමු සැකිල්ලක් පොඩි රාමු සැකිල්ලක ෂේප් එකක් තියෙන පුළුවන් එල්ලලා තියෙන පද්ධතියක් සැලකුවොත් නමුත් අපිට පුළුවන් සුමට පොළවක මෙන්න මේ වගේ දඬු දෙකක් සම්බන්ධ කරලා තියන්න. මේ ඒකතල බලයක් විදිහට සැලකුවොත් මේක මේ පැත්තට හෝ මේ පැත්තට වැටෙන්නේ නැහැ කියලා උපකල්පනය කරමු අපි. ඒ වගේ ලාවක දඬු දෙකක් කොහොම සමතුලිතතාවයේ තබන්න පුළුවන්? අපි තුම් මෙන් මේ ජොයින්ට් එක සුමටව සන්ධි කරලා තියෙන්නේ කියලා උපකල්පනය කරොත් ඔබට තේරෙනවද? මෙතන යම්කිසි ප්‍රතික්‍රියාවක් හට ගන්නවා මේ වගේ පැත්තට R කියලා ප්‍රතික්‍රියාවක් හට ගන්නවා. ඊට සමාන ප්‍රතිවිරුද්ධව මේ පැත්තරත් R කියලා ප්‍රතික්‍රියාවක් හට ගන්නවනේ පද්ධතිය සමතුලිත වෙන්න. ඒ වගේම තමයි ඔබට තේරෙනවද මේ පද්ධතිය මේ විදිහට සමතුලිතතාවයේ තියෙන විදිහක් නැහැ. මොකද මෙයා ලිස්සලා මේ පැත්තට යනවා සුමට පොළවක නම්. එහෙනම් මේ සමතුලිතතාව ආරක්ෂා කරන්න මෙන්න මේ ලයින් එක ඔස්සේ හෝ මෙන්න මේ ලයින් එක ඔස්සේ හෝ තන්තුවක් යට ගහලා
මේ පද්ධතිය සමතුලිත කරන්න වෙනවා. අන්න ඒ වගේ සිද්ධීන් ගැන අපි මේ වෙලාවේදී සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි මෙතනින් අපි සිරස් බල සුමට තලයකින් නම් අපි බල සමතුලිතතාවය සාකච්ඡා කරා වගේම සුමට තලයකින් ක්‍රියා ප්‍රතික්‍රියා හටගන්නේ තලයට ලම්බකව කියලා අපිට මේ වෙලාවේදී මතක තියාගන්න අවශ්‍යයි. ඒ වගේම තමයි තන්තුවක් සැලකුවොත් හෝ දණ්ඩක් සැලකුවොත් ආතතියකට තෙරපුමකට ලක් වෙන්න පුළුවන්. ඒ ආතති තෙරපුම් කියලා කියන්නේ දණ්ඩේ හෝ තන්තුවේ අක්ෂය ඔස්සේ ක්‍රියා කරන බල. ඒවා හැමනම් අපිට මේ විදිහට නිර්මාණය ලකුණු කරන්න පුළුවන්. එහෙනම් තමයි ඔබ දන්නවා ආතති තෙරපුම් ලකුණු කරන්න මේ වෙලාවේදී දන්නවා කියලා මම උපකල්පනය කරනවා. ආතතියක් අපි මේ විදිහට ලකුණු කරනවා පිටතට ඇතුළට යන විදිහට අපි තෙරපුමක් ලකුණු කරනවා නම් තෙරපුමක් ලකුණු කරන්න ඕන ඒ ස්පර්ශ බිත්ති වලට තෙරපෙන දිශාවට මෙන්න මේ විදිහට තෙරපුම් ලකුණු කරන්න. එහෙනම් මෙන්න මේ ගැනත් අවබෝධයක් තියාගන්න එක ඔබට වැදගත් වෙනවා මේ සඳිකල දඬු පාඩම යටතේ. ඒ වගේම තමයි තවත් විශේෂ දෙයක් මතක් කරොත් අපි මේ සඳිකල දඬු පාඩම යටතේදී සාකච්ඡා කරනවා මූලික ජ්‍යාමිතික හැඩතල කීපයකම සන්ධි ජ්‍යාමිතික හැඩ කීපයකටම තියෙන සන්ධිකල දඬු වල සමතුලිතතාව උදාහරණයක් විදියට ත්‍රිකෝණාකාර රාමු යගෙම චතුරස්රාකාර රාමු මේ විදිහේ යගෙම විශේෂයි ෂඩාස්රාකාර රාමු කීපයක් ගැන සාකච්ඡා කරනවා මේ හැඩේ තියෙන ෂඩාස්රාකාර රාමු වල සම්බන්ධතාව ගැන සාකච්ඡා කරනවා යගෙම ටිකක් සංකීර්ණ මට්ටමේ දෙයක් තියෙනවා මේ පංචාස්රාකාර රාමු වලදී ඒකයි සංකීර්ණ වෙන්නේ කියලා මම පැහැදිලි කරලා දෙන්නම් අප බලමු මෙන්න මේ විදිහේ හැඩතල වලට යනකොට කොහොමද සන්ධි වල ක්‍රියා ප්‍රතික්‍රියා ලබා ගන්න කියලා මෙතනදී නම් ඔබට ගැටලුවක් වෙන්නේ දිහන්නේ නැහැ මේ කෝණ ගැන ඔබට අවබෝධයක් තියෙනවා නේද මේ කෝණාංශක කීයද 60 වැගින් වෙන කෝණ වෙන්න ඕන මේවා අංශක 90යි මේවා ඍජු කෝණි වෙන්න ඕන එතන තමයි මෙතනත් සම්මිතිකයි මේක සම මේක සවිදි ෂඩාස්ත්‍රයක් විදිහට ගත්තොත් ශවිදි පංචාස්ත්‍රයක් ගත්තොත් මෙන්න මේ කෝණ ගැන අවබෝධයක් ඔබ ලබා ගන්න මුලින්ම නැත්නම් අපිට ගැටලු සුළු කරද්දී ඔබට අපහසුතාවයටපත් වෙන්න පුළුවන් බලන්න ඔබ දන්නවා 540 අභ්‍යන්තර කෝණ එකතුව ඒ නිසා අභ්‍යන්තර මේ කෝණයක් 108ක් වෙන්න ඕන 108යි කියලා කියන්නේ අපි දන්නවා මේ කාංශක 72ක් වෙන්න ඕන එහෙමනම් 72 කියලා කියන්නේ මොකක්ද 720 වෙදීම 10 720 ඔබ දන්නවා 360 ඒවා දෙකක් ඒ කියන්නේ 25 වගේ දෙකක් ඒ කියන්නේ 25 වෙදීම 4.5 වෙදීම 10ක් ඒ කියන්නේ 2.5 වෙදීම 5ක් විදියට තමයි මේ කෝණයක් එන්නේ බාහිර කෝණයක් එහෙමනම් මේක 2.5 වෙදීම 10 නම් මේක අංශක 90ක් වෙන නිසා 5 වෙදීම 2 කරින 2.5 වෙදීම 10 කියලා කියන කෝණේ තමයි මෙන්න මේ අභ්‍යන්තර කෝණයක් විදියට මෙන්න මේ එන සුළු කෝණය වෙන්නේ නෑ ඒ යගේ ඔබට ගන්න පුළුවන් මෙතනින් 3.5 වෙදීම 10ක් විදියට මොනවයි දිහාගයක් ගන්න වෙනවා මම මේ මතක් කරන්න හේතුව අපි ප්‍රායෝගික ගැටලු සුළු කරන වෙලාවේදී මෙන්න මේවා ප්‍රශ්න වෙන්නේ විදියක් නෑ ඔබට මෙන්න මෙහෙම ගත්තා. ඉතින් ඔබට තේරෙන්න ඕනේ මෙතනත් මේ කෝණය වෙනවා කීයක්ද? මම මෙතනදී පැහැදිලිවම මේක 108ක් වෙන්න ඕන කියලා. 108යි නම් මේ දෙක සම්මිතික යන්න ඕන. 108යි නම් මේ කෝණයක් අංශක 36ක් වෙන්න ඕන. 36ක් කියලා කියන්නේ 360 බෙදීම 10. ඒ කියන්නේ 5 බෙදීම 10ක් වෙන්න ඕන මේ කෝණයක්. එවනම් මේ යගේ ඒ ඇසුරින් ගන්න පුළුවන් මේ අංශක 90ක් වෙන නිසා 5 බෙදීම 10 ඇසුරින් ලබා ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල් ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න මේ පංචාස්ත්‍රයක අභ්‍යන්තර කෝණ ගැන මෙතනදී වැදගත් වෙනවා. එහෙමනම් අපි බලමු ප්‍රායෝගික උදාහරණ කීපයක් සන්ධිකල දඬු සම්බන්ධව කොහොමද සන්ධිකල දඬු අපි ගැටලු විසඳන්නේ කියලා.
එතනදි මම තවත් දෙයක් මතක් කරන්න ඕන බල සමතුලිතතාව ගැන පොඩ්ඩක් වැඩිපුර අවධානය නැවතත් බලලා ඉන්න මේ සන්ධිකල දඬු ගැල්ලෝ සුළු කරන්න කලින්